ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැමෝම ඉතිහාසය පන්තියේ YouTube channel එකට. ඉතින් යාළුවනේ, ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ වීඩියෝ එකේ අවසානයේ වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. අපි අද කතා කරන්න යන්නේ අපි හැමෝම ආශා කරන ඩ්‍රැකියුලා ගැන. ඉතින් මේ ඩ්‍රැකියුලා ඉපදෙන්නේ රුමේනියාවේ වල්ලාචියාව කියන රාජ්‍යයේ. වල්ලාචියාව කියන රාජ්‍යයේ රජෙකුගේ දාව. ඉතින් මේ ඩ්‍රැකියුලාගේ පියා බොහෝම කුරිරු පාලකයෙකු වෙනවා. ඉතින් මේ මොහුගේ කුරිරුකම නිසාම තම රාජ්‍ය ජනතාව ඩ්‍රැගන් කියලා අනුවර්තනාමයකුත් මෙම රජතුමාට යොදලා තියෙනවා. ඉතින් මේ ඩ්‍රැකියුලා නෙමෙයි මෙයාගේ නම ඇත්තටම. මේ කුමරුගේ නම වැලට්. පසුකාලීනව තමයි තමගේ පියාට වගේම මෙයාටත් මේ ඩ්‍රැකියුලා කියලා අනුවර්තනාමයක් යෙදෙන්නේ කරන කුරිරුකම් නිසා. නිතරම වල්ලාචියාව සහ ඔටෝමානිය අතර යුද ගැටලු ඇති වුණු අතරම ඔටෝමානිය සුල්තාන් විසින් කූට උපක්‍රමයක් මාර්ගයෙන් වල්ලාචියාව යටපත් කරනවා. ඉතින් මේ වල්ලාචියාව යටපත් වීමත් සමගම කුඩා කාලයේ සිටම ඔටෝමානිය බොහෝම හිරිහැරයට පත් වූ වැලට් කුමරුට තම පියාගේ ඝාතනයෙන් පසුව වල්ලාචියාවේ රාජ්‍යත්වය හිමි වෙනවා. රාජ්‍යත්වයත් හිමිවීමත් සමගම වැලට් කුමරු විසින් තම පියාගේ ඝාතනය පිළිබඳව සොයා බැලීමේදී ඔහුට සැලවෙන්නේ පියා හංගේරියාවත් සමග යුද්ධයකදී තම කණ්ඩායමේම සමාජිකයන් විසින් පියාව ඝාතනය කර ඇති බවයි. ඉතින් මේ නිසාම එදා ඉඳන් වැලට් කුමරු කාවවත් විශ්වාස කරන එක නතර කරනවා. ඉන්පසුව තම පියාගේ ඝාතනය සිදු කරපු පිරිස සෙවීමට සූදානම් වන වැලට් කුමරුට මේ පිළිබඳව සොයා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසාම එදා තම පියාත් සමග හංගේරියා යුද්ධයට ගියපු 500ක් සෙබළුන්ව රාත්‍රී භෝජන සංග්‍රහයකට තම රාජධානිය වෙත ගෙන්වා ගන්නවා. තම පියාගේ ඝාතකයන්ව ඔවුන්ගේ මූණ බලා හෝ අඳුන ගන්නවා යයි සිතා ඔවුන්ව හොඳින් නිරීක්ෂණය කරන වැලට් කුමරුට මොවුන්ව හඳුනා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් ඒ නිසාම හොඳින් සංග්‍රහ කොට සංග්‍රහය අවසානයේදී මේ 500ක් දෙනාව භෝජන මේසය මත තිබුණු උලක් මත ඉඳවා උල තබා ඝාතනය කරනවා. ඉතින් මේ විදිහට දිනෙන් දින කුරිරුකම් කරමින් මිනිසුන්ව උල හිඳවා ඝාතනය කර මරා දැමු මෙම කුමාරු ඩ්‍රැකියුලා කියලා අනුවර්තනාමයකින් සුප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම තමයි උල තබන්න යන නාමයෙන්ද මොහුව ජනතාව විසින් හඳුන්වන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යනකොට ඔටෝමානේ සුල්තාන් විසින් දැනගන්නවා මොහුගේ මේ කුරිරුකම් ගැන. කොහොමත් පෙර සිටම ඔටෝමානේ වල්ලාචියාවත් සමග යුද ගැටලු ඇති කිරීම සහ වල්ලාචියාව අල්ලා ගැනීමට ආසාවෙන් සිටි නිසා විශාල සේනාවක් වල්ලාචියාව වෙත එවනවා. ඉතින් මේ පෙහාරය නිසාමත් පරාජයට පත්වන ඩ්‍රැකියුලා රජතුමා නැවතත් වරක් පැන යනවා. පැනගොස් යලිත් වරක් කුඩා සේනා සංවිධානය කොට තමගේ රාජ්‍ය බේරා ගැනීමට යලිත් වරක් වල්ලාචියාව වෙත පැමිණෙනවා. ඉතින් ඉන්පසුව තමයි ඔහුගේ කුරිරුකම් තවත් වැඩිවීමට පටන් ගන්න. 1448 ඔටෝමාන් යුද්ධයේ පරාජය වීමෙන් පසුව යලිත් වරක් තම රාජ්‍යයට පැමිණෙන ඩ්‍රැකියුලා රජතුමා එතැන් සිට රාජ්‍ය ආරක්ෂාවට බොහෝ ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් යලිත් වරක් ඔටෝමානේ විශාල සේනාවක් එවනවා මේ වල්ලාචියාව යටපත් කර ගැනීමට. ඒ කාලයේදී
වල්ලාච්චියාව සතු තිබු සේනාවේ කුඩාකම නිසාම රාත්‍රී කාලයේදී අශ්ව සේනා යෝදා මෙම ඔටෝමානයේ සේනා පැහැරගෙන උල හිඳවා ඝාතනය කිරීමට ඩ්‍රැකියුලා රජතුමා අනකරනවා තම සේනාවට. ඉතින් මේ නිසාම දිනෙන් දින තම සෙබළුන් 20ක් 30ක් මැරී සිටිනවා දකින ඔටෝමානයේ සේනාවේ චිත්ත ධෛර්යය දිනෙන් දිනම බිඳවැටීමට ලක් වෙනවා. ඉතින් මෙහෙම යනවත් එක්කම ඩ්‍රැකියුලා රජතුමා විසින් තම සේනාවත් ටිකෙන් ටික විශාල කිරීමට පටන් ගන්නවා. ඉතින් මෙහෙම යන විට ඔටෝමානයට වල්ලාච්චියාව සතුව තිබු ප්‍රදේශත් අහිමි වීමට පටන් ගන්නවා. ඒ නිසාම වල්ලාච්චියාව දේශ සීමාව ආසන්නයේ තිබු ගම්වලට මේ ඔටෝමාන් සෙබළුන් පහර දීමට තීරණය කර මේක දැනගන්න ඩ්‍රැකියුලා රජතුමා එදිනම තමාගේ සේනාව යොදවා තමාගේම රටේ ජනතාව එම ගම්වලම තබා මරා ගිනි තබා විනාශ කරනවා. ඉතින් මෙය දකින ඔටෝමාන් සේනාව නැවත වරක් කම්පාවට පත් වී නැවතත් යුද්ධය අතහැර යනවා. ඉතින් එහිදී ඩ්‍රැකියුලා රජතුමා පවසා ඇත්තේ ඔය මිනිසුන්ට යුද්ධය දිනීමට අසිපත් අතර දෙනවාට වඩා මෙම ක්‍රමය යුද්ධය ජය ගැනීමට පහසු වන බවයි. මෙහෙම යන විට දිනක් ඔටෝමානයේ 24,000ක සෙබළුන් වල්ලාච්චියාව විසින් සිරබාරයට අරගන්නවා. මෙහිදී වල්ලාච්චියාවේ සේනාවත් සමග යුද වැදීමට නොහැකි ඔටෝමානය වෙනත් ආධාරපතා වෙනත් රාජ්‍යයන් වෙත යනවා. ඉතින් මේ අවස්ථාවේදී වල්ලාච්චියාව විසින් ඔටෝමානයේ රජුට ත්‍යාගයක් වශයෙන් විශාල කරත්ත දෙකක් පුරවා එවනවා. ඒ කරත්ත දෙක තුල තිබෙන්නේ මේ සිරබාරයටගත් 24,000ක පිරිසගේ හිස් 24,000 බව දැක කම්පාට පත්වන ඔටෝමානය සහ අනිකුත් රාජ්‍යන්වල රජවරුන් වල්ලාච්චියාව හා ඩ්‍රැකියුලා රජු පිළිබඳව බියට පත් වෙනවා. ඉතින් මේ ක්‍රමය නිසාම කෙසේ හෝ ඩ්‍රැකියුලා රජු විසින් වල්ලාච්චියාවට ඇති තර්ජන සියල්ලම මැඩලීමට සමත් වෙනවා. දීර්ඝකාලීනව යුද වැදීම නිසා රටේ දුප්පත්කම නැති කිරීමට රටේ දුප්පත්කම දුරන් කිරීමට ඩ්‍රැකියුලා රජු විසින් හැමදාම රාත්‍රියේදී විශාල භෝජන සංග්‍රහයක් සාදා ඒ සංග්‍රහයට රටේ සිටින වයසක මිනිසුන් සහ තමාගේම සේනාවේ සිටි අතපය නැති සෙබළුන්ව ගෙන්වා ඔවුන්ට හොඳට කන්න දීලා මේ ශාලාව ගිනි තබා පුළුස්සා දමනවා. ඉතින් මේ විදිහට තමයි මේ වල්ලාච්චියා රාජ්‍යයේ තිබිච්ච දුප්පත්කම නැති කිරීමට ඩ්‍රැකියුලා රජු විසින් සමත් වෙන්නේ. මේ විදිහටම ඩ්‍රැකියුලා රජු සදාචාරයටත් මුල් තැන දෙනවා. රටේ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදුවහොත් එම සදාචාරය විරෝධී ක්‍රියාව සිදු කරන්න උලහිඳවා මරා දැමීමටත් වෙනත් දරුණු දඩුවම් වලට ලක් කිරීමටත් වල්ලාච්චියාවේ රජුන් පියවර ගන්නවා. ඉතින් පසු කලක මේ රජතුමාට මේ ලේ දැකලම ලේ පිපාසිතෙක් වගේ ලොකු ආසාවක් ඇති වෙනවා. තමාගේ රටේ ජනතාවම රාත්‍රී භෝජන සංග්‍රහවන් වලට ගෙන්වා ඔවුන් භෝජන සංග්‍රහය අවසානයේදී උලහිඳවා මරා තබා ඒ ගලන රුධිරය එකම කාණුවක් ඔස්සේ එක භාජනයකට එක්රැස් කර එම රුධිරයත් සමග පාන් පොඟවා කෑමත් මෙම රජතුමා විසින් පසු කාලීනව ප්‍රිය කරලා තිබෙනවා. ඉතින් මේ නිසා තමයි මේ රජතුමා බොහොම දරුණු සහ කුරිරු රජෙකු වන්නේ. කොහොම වුණත් රුමේනියාවට නම් මේ රජතුමා ජාතික වීරයෙක්. මොකද කියනවනම් අද වෙන විටත් රුමේනියාව කියන රට මේ විදිහට තියෙන්නේ මෙයා මේ කරපු ක්‍රියාකාරකම් නිසා. මොකද නැත්තම් අද වෙන විටත් තුර්කිය වැනි රටවල්
මේ රුමේනියාව කියන රාජ්‍ය තමා වෙතට යටපත් කරගෙනයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ අහන්න දකින්න කැමති නම් ඔයාලා අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් හැම දිනාටම සුබ දවසක් කියනා වගේම ස්තුතියි.